පහලව ප්‍ර්‍යවේක්ෂාව යෙදීම. භාවනාවකින් සිතේ දියවුණුවක් බලාපොරොත්තුවෙතොත්, ඔබේ වැඩගැන ඔබ නිතර සාවධානව විසියුතුය. මම කුමක් කරන්ද කුමක් කතා කරන්ද, කුමක් සිතන්ද. යනාධක්‍රමයෙන් තමාගේ වැඩගැන මෙෙන්ම සිතේ පැවතුම් ගැනද විමසිලි සහිත විය යුතුය. නොසොයා නොබලා කෙරෙන අන්දමකට කෙරෙන්ට ඉඩහැර නිකම් සිටියේුතු නොවේ එයින් සිදුවන්නේ තමාගේ නොසැලකිලිකම් නිසා තමාට නොදැනීම අහිත වූද විපත්ගෙන දෙන්නා වූද මගක වැටීමය මේ ගැන තදින් සිත යෙදී යුතුය සමාධි භාවනාවට තෘෂ්ණාව තරම් සතුරෙක් තවත් ඇත්තේ නැත තෘ්නාව නොයෙක් පෙසින් මතුවී නොයෙක් පිපත් පමණුවන බව ඔබ හොදින් තේරුම්ගෙන සිටියුතුය. ඔබ මේ තෘෂ්නාවේ තරම නොහැඳින්න කොතරම්කල් ප්‍රියමිත්‍රයකු ලෙස ඇසුරු කලාාද. කොතෙක් විපත්තිීන්ට මුණ පෑවාද යනු සිහිකර බලන්න. ඔබ අදත් ඒත් තෘෂ්ණාවම ඕෂනයක කරොට. ඒ අහිත කර තෘෂනාවට පක්ෂපාතකම් දක්වතොත් ඔබ කොතරම් අවිචාරී මිනිසෙක් දැයි සිහිකර බලන්න ඔබට හිතවත්ව අතරම් පතර නැගියෙන හොඳ අදහස්වලට පහර ගැස්සීමට තෘෂ්ණාව අර ඇද සිටින සැටි ඔබ දන්නේ නැත ඔබේ සිතුම් පැතුම් නිසා තෘෂ්ණාවට පොහොර වැටන සැටි ඔබ තේරුම් ගතයතුය ඔබේ පරිසරෙන් නිසාද තෘෂ්ණාවේගේ වැඩිනව ඇත. එහෙයින් ඔබ හැම විටකදීම මේ ගැන සලකා බැලිය යුතුවය. තෘස්්නාව ගැන මෙන්ම අනෙක් උපක්්‍රේෂ ගැනද සිත යෙදී යුතුය. සමාධි සිතක් දියුණු කිරීම ඉතා අසීරුවෙන් කළ යුතු දයකි. හැම පැත්තෙෙන්ම ඇත්තේ එයට විරුද්ධ කරුණුය සතුරුකම්ය. මිතුරුකම් හිඟය. බලවත් මිතුරකු වසයෙන් සීය තබාගතහොත් ඔබට ජයගැනීම පහසු වෙනව ඇත සරීර සැපේට අනුකූල වන්නාවුද සිතේ පැතුම්වලට අනුව වන්නාවුද නොයෙක් පුරුදුකම් ඔබ ළඟ ඇත ඒ පුරුදු නිසාද විරුද්ධ පාක්ෂික ක්‍රේෂයන් ඔබේ සිත්තුලට වැදී නොයෙක් පෙරැලි කරන්නට ඉඩ තිබේ එයට ප්‍රත්‍යාවේක්ෂාවද ඉතා ප්‍රයෝජන වත්්‍යය. හැම වැඩක්ම සිහියෙන් සහ නුවනින් කිරීමට පුරුදුවිය යුතුය. කරන්නට යන ක්‍රියාවෙන් ලැබෙන පලය දමාගේ උතුම් අදහසට අනුකූලද නැද්ද කියත් සලකා බැලිය යුතුය. මෙසේ හැම ක්‍රියාවකදීම සිහිය යොදා, විමසීම යොදා එහි යෙදීමෙන් ඔබේ ආධ්‍යාත්මික ගුණ පරම්පරාව දියුණුවට පත්වෙනවා ඇත කෙලෙස් සතුරං දුබල බවට පත්වෙනවා ඇත ඇතැම් විට තමාට විරුද්ධව පැමිණි කෙලෙස් අදහසට තමාද පක්ෂවී යටවී තම අභිමතාර්ථය වනසාගන්න අයුරුද දක්නා ලැබේ ඒ වනාහි කෙලෙස් බලවත්වීම නිසාය සන්හාවත් වෛරත් දෙස බලමු මේවා මුලින් යම් කිසි තැනක යම්තම් පහල වූ තරමින් බලවත් නොවේ නැවත නැවත එකමාරමුණේ යෙදීමෙන බලවත් වන්නේ ඒයින් ඔවුන්ගේ මුල ගැන සිතියයුතුය ඒ පහලවීමට කුමක් හේතුවී දැයි සොයා බැලියයුතුය ඒ හේතුවේද මුල සෙවියයුතුය ආදීනව ගැන සලකා බැලියුතුය ඉරියාව වෙනස් කොට සිහියය දීතුවය පාඩන් තිබෙන ගාතාපාටාදිය සබ්ද නගා කිය යුතුය මෙසේ කරන ඔබට ඒ කාන්තයෙන් ජයගත හැකි වන්නේය